සාදරයෙන් පිළිගන්නවා ට්‍රැවලින් ડોක්ටර් channel එකට. ඇත්තටම අද අපි කතා කරන්න ලෑස්ති වෙන්නේ සුවිශේෂ පැලදයක්. මෙර ඉදිරිදී අපි කළා එක පැලයක්. සඳ රාජන ඉර රාජ පැලෑටිය. අද සඳ රාජ පැලෑටිය පිළිබඳව අපි කතා කරන්න ලෑස්ති වෙන්නේ. මෙහි මතභේද සහිත ශාකයක්. ඇත්තටම අද බහුලව පාවිච්චි කරන ශාක එකයි තියෙන්නේ. ඒකත් එක්කම නිවැරදි ශාකයක් මේකේ තියෙනවා. ඒ ශාක දෙකම මගේ ළඟ තියෙනවා. අපි ක්‍රමානුකූලව හඳුනගමු වැරදි ශාකයේ ඉඳන් නිවැරදි ශාකයට මේ ශාක දෙකේ පරස්පර තොරතුරු කොහොමද කියලා අපි කතා කරමු. ඊට කලින් මම කියන්නම් මේ පැලෑටියේ සුවිශේෂ ගුණය කියන්න. මේ විශේෂයෙන්ම රාජ තරංගනි තෙල, ඒත් එක්කම ඉර රාජ තෛලය, ඒත් එක්කම මම කලින් කියලා තියෙනවා ඝටිකාර මහා තෛලය, මෙන්න මේ තෙල් වර්ගවල සුවිශේෂයෙන්ම ඕන මහා විෂනීල තෛලය ඉදින්න මේ අත්‍යවශ්‍යම ඖෂධයක්. තෙලක බෙහෙතක ගුණය පවතින්නේ, තෙලේති ගුණය පවතින්නේ නිවැරදි ඖෂධ ගැනීම තුලින්. ඒත් එක්කම නිවැරදි ක්‍රියාමාර්ග ඔස්සේ නිවැරදි ක්‍රමවේදයක් එක්ක තෛලයක් සිඳවා ගැනීම, ඒත් එක්කම තෙලට කරන්න තියෙන උපචාර විදිත් එක්ක තමයි මේ තෙලේ ගුණකර්ම පිළිබඳව අපිට දකින්න, බලන්න, හාස්කම් විඳින්න, අත්විඳින්න, කෙනෙකුට කියලා දෙන්න, පෙන්වන්න පුළුවන් වෙන්නේ මේ ශාක නිවැරදි කර. එහෙනම් අද අපි කතා කරමු සඳ රාජ පැලෑටිය පිළිබඳව. වැරදි සඳ රාජ ශාකයේ පිළිබඳවයි කතා කරන්නේ. නිවැරදිකත් මාළ තියෙනවා, මම පසුව පෙන්නනවා. එතේ මේ පත්‍ර සුවිශේෂයෙන් ගත්තාම කොලේක ඇඳි සුදු රේඛා, චෝක් එකකින් ඇඳි රේඛා වගේ. අපි දැක්ක ඇති බෝඩ් එකේ ඇඳා සුදුම සුදු පාට රේඛාද. ඒ හා සමානව ඉතාම ලස්සනව මේ එකට එකක් සමාන්තර වගේ වුණත් පොඩි අසමානකමකින් පිහිටි රේඛා පිහිටනවා. ඒ රේඛාවල අතුරු රේඛා ඉතා පැහැදිලිව සුදු පාටකින් යුත් වෙනවා. ඊට අර මේ කොළ ලා තද කොළ පාටක් නැති, ලා පාටක් නැති මධ්‍යම ප්‍රමාණයේ කොළ පාටින් යුක්ත කොළ පහටක් යුක්තයි. ඒත් එක්කම මෙහි උඩු පැත්ත සහ පිටිපස්ස ගත්තාම මෙහි බූව ස්වභාවයක් තියෙන අපිට අතර දැනෙන්න. එතෙ මේ පත්‍රයේ පිටිපස්ස ගත්තාම ඒ පත්‍රයේ සුවිශේෂ ගුණයක් කියන්නේ මෙහි පිටිපැත්ත තියෙන්නේ මම හිතන පේනවා ඇති මේ පත්‍රයේ තද පාටක් නැහැ, නිකන් අව පාට වෙච්ච මැරිච්ච කොළයක ස්වභාවයක ලක්ෂණ පේනවා. ඒත් එක්කම මෙහි අර තද කොළ පැහැය මෙහින් බැහැර වෙලා ගිහින් තියෙනවා. ඒත් එක්ක මේ රේඛා පිටට නිරාගෙන පිටලා තියෙනවා. අතුරු රේඛාත් ඒ වගේම තමයි. ඒත් එක්ක මේ ශාකයේ දණ්ඩ ගත්තාම බෙදිලා බෙදිලා ගිය දණ්ඩක් අපිට පේන්න ගන්නවා. ඒත් ඒකෙත් තියෙනවා රෝම කූප වගේ මේකේ පිහිටලා තියෙනවා. එතකොට මේක ඇතුලේ තියෙනවා බෝවා එකක්. ඒත් එක මේ රෝම කූප වගේ මේ දණ්ඩෙත් බෝවා පවතිනවා. ඊතක මේකේ දිගටි මලක් පිපෙනවා. ඒ මල උඩට ඇවිල්ලා සුදු පැහැයෙන් හුතු මලක් පිපෙන ඒ කොපු වගේ තියෙන කොටසේ ලා කොළ පහටුණු අලු පාට යුද්ධ කොපුවක් පිටට පිහිටනවා. උඩට ඇවිල්ලා අලංකාර මලක් පිපෙනවා. ඉතින් මෙන්න මේ ශාකය නිවැරදි කියන එක තමයි ප්‍රශ්නේ තියෙන. අද බහුලව පාවිච්චි කරන්නේ මම ඉස්සෙල්ලා කිව්වා වගේම නිවැරදි ශාක ගත්තේ නැත්නම් ඖෂධ ගුණය හානියක් වෙනවා. ඉතින් අපි දැන් බලමු නිවැරදි පැලෑටිය පිළිබඳව. ඔව්, දැන් අපි බලමු නිවැරදි සඳ රාජ පැලෑටිය. ඔබලා දකින්න ඇති මගේ කලින් පෙන්නා වගේම වැරදි ශාකය දැන් මේ මගේ අතේ තියෙන නිවැරදි සඳ රාජ පැලෑටිය. මම කලින් කිව්වා වගේම මේක ඝන වනාන්තරයේ හැදෙන අපිට ගිහාම ඇඟට අමුතුම ඇඟ කිචිකවන සීතල ගතියක් දැනෙන ස්ථානවල හැදෙන්නේ. මෙහි තද කොළ පාට හුරු පත්‍ර පිහිටලා තියෙනවා. ඒ අතරේ ලුමිනස් කල ලා කොළ පාට හුරු රේඛා අපිට පැහැදිලිව දකින්න පුළුවන්. ප්‍රධාන රේඛා දෙකට අමතරව තව රේඛා දෙකක් දෙපැත්තෙන් තියෙනවා. ඊට වැඩිය එක රේඛාවක්වත් මේකේ පිහිටන්නේ නැහැ. වර්ධනය හොඳින් වර්ධනය වුණ පැලෑටි එක. උඩු පැත්තට පේන්නේ නැහැ. ඒත් එක මේ අපි යටිපැත්ත බලපහන මේ සුවිශේෂ දෙයක් තියෙනවා. මේ යටිපැත්තේ අපිට රේඛා පේන්නේ ප්‍රධාන රේඛාව පමණයි. අනික රේඛා හරියට අපිට පේන්නේ නැහැ. නමුත් වමනායෙන් බැලුවොත් දෙපැත්තේ තියෙන පුංචි රේඛා දෙක අපිට යාන්තම් වගේ පේන්න ගන්නවා. ඒත් එක මේ යටිපැත්ත සමහර වෙලාවට කොළපායට ලා කොළපාටත් එක්කම
සමහරට දුඹුරු වර්ණයේ හුදු රතු පාටකින් සමහරක් වෙලාවට නැත්නම් වෙලාවට සමහරක් ශාකවල පවතිනවා සමහරක් තද කොළ පාටට සහ ලා කොළ පාටට පිහිටනවා මේ දණ්ඩ ගත්තහම දණ්ඩ විශේෂ දෙයක් තියෙනවා මේ මේකේ පත්‍ර අතර සමහර වෙලාවට මේකේ තියෙනවා රතු පාට හෝ මෙලුම් කර පොඩි ඩොට් එකක් තියෙන ගතියක් පේනවා ඒත් එක්කම මෙහි දණ්ඩ ස්ථාන කීපයකින් එකට එක අර පුරුක් පුරුක් තියෙන ස්වභාවයක් තියෙනවා මේ දණ්ඩත් හරියට මේ විනිවිද පේන ස්වභාවයකින් යුක්ත වෙනවා ඒත් එක්ක කොළ පැහැකින් යුක්ත වෙනවා මේක තමයි නිවැරදිම සඳ රාජ පැලෑටි මෙහි මල උඩට එනවා ඒත් එක්ක මල උඩට ඇවිල්ලා චූටි මලක් පිපෙනවා එය හරියටම පුංචි කුරුල්ලෙක්ගේ තටු දෙක වගේ තුඩක් තියෙන සුදු පාට හුරු මලක් පිපෙනවා දිගටි මලක් මෙන්න මේක තමයි නිවැරදි සඳ රාජ පැලෑටි මේ නිවැරදිව හඳුනාගෙන නිවැරදි ඖෂධ හදලා අපි එදා හෙළදිවේ තිබ්බ බෙදකම අදත් ගොඩනගන්නට ඔබ හැමට සහයක් වෙයි කියලා මා හිතනවා ඉතින් මා සමග රැඳී හිටිය ඔබ සියලු දෙනාටම බොහොමත්ම ස්තුතියි නැවතත් මෙවන් වීඩියෝ එකකින් ඔබ හමුවෙනතුරු අපි අදට නවතනවා